අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඒ වගේම දෙමාපියන්ටත් අද අලුත් නිර්මාණයක් එක්ක තමයි මම ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. අපි එහෙනම් අද යමු අපේ ගෙවත්තට. පුතාලා හොඳට මතක් කරගන්න බලන්න ඔයාලගේ ගෙවත්ත. අපේ මිදුර මොනවද තියෙන්නේ? ඔන්න ඔයාලගේ අම්මලා ලස්සනට නේද පාට පාට මල් පිපෙන මල් පැල හදලා තියනවා නේද ඔයාලගේ ගෙවත්තේ? ඕ එතකොට තව මොනවද තියෙන්නේ? අඹ තේක කොස් වගේ ලොකු ගසක් තියෙනවා ඔයාලගේ ගෙවත්තේ. එතකොට තව පැල ඇටි වර්ග තියෙනවා. ඉතින් මේ જાති අපේ මේ අපට පරිසරයේ තියෙන ගස්වල කොළ මල් ඒ වගේ දේවල් එකතු කරගෙන කොහොමද අපි නිර්මාණයක් කරන්නේ? මේ දේවල් අපි නිර්මාණයකට උපයෝගී කරගන්නේ කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. පුතාලා දැන් චිත්‍රයක් අඳින්න ගන්නකොට අපි මොනවද පාවිච්චි කරන්නේ? අපේ චිත්‍ර පාට කරන්න අපි පැස්ටල් එහෙම නැත්නම් පාට පැන්සල් එහෙම නැත්නම් දියසායම් වගේ දේවල් තමයි අරගන්නේ. ඉතින් මේ දියසායම් පැස්ටල් පාට පැන්සල් වෙනුවට අපේ චිත්‍ර පාට කරගන්න මම ඔයාලට කියලා දෙන්න හදන අපේ චිත්‍ර පාට කරගන්න කොහොමද ගස්වල මල් කොළ අපි පාවිච්චි කරන්නේ කියලා. අද මම මගේ ගෙවත්ත ඇවිදලා ගෙනල්ලා තියෙනවා ගස්වල කොළ මල් කීපයක් ඔයාලට පෙන්වන්න. මට හොයාගන්න ලැබුණ මේවා තමයි මේ තියෙනවා වද. ඔන්න මම මගේ වද ගහෙන් වද මල් අරගෙන ඇවිත් තියෙනවා. තව මට ලැබුණා සේපාලිකා. සේපාලිකා මල්. සේපාලිකා මල්. එතකොට මේ තියෙන මොනවද පුතේ? දාස් පෙටියා. තව තියෙනවා නිල් කට රොඩු. මේ තියෙන නිල් කට රොඩු මල්. තව හම්බුණා මේ මොනවද පුතේ? මේ තියෙන්නේ තේක්ක දල්ලා. මේ තියෙන්නේ තේක්ක. තේක්ක කියන්නේ ගොඩක් ලොකු ගහ. ඒකේ දල්ලක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම මට හම්බුණා මේක නම් වල් පැලෑටියක්. මේක වැලක් වගේ යන්නේ. මෙන්න මේ කොළෙත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලගේ ගෙදරත් විවිධ වර්ණවල මල් ඇති, තව කොළ జాති ඇති. අපි කොහොමද බලමු දැන් ඒව අපේ නිර්මාණයකට යොදාගන්නේ කියලා. මම චිත්‍ර කීපයක් ඇඳගෙන ඇවිත් තියෙනවා මෙන්න මේ විදිහට. මෙතන තියෙනවා මේ ඇපල් ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්, තව ලස්සන මලක්. අපි බලමු පුතේ කොහොමද අපි මේ දේවල් අපි වර්ණ ගන්නවන්නේ කියලා. දැන් ඉස්සරම අපි ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය මොන පාටයිද? ඔව් අපේ ඇපල් ගෙඩිය රතු පාටයි. පුතාලා දන්නවා දැන් හොඳට ඔයාලගේ ගෙවත්තේ අම්මලත් එක්ක ගිහින් බලන්න ඕන මේ තියෙන තේක්ක දැල්ල. තේක්ක දැල්ල පුතේ පොඩි කරපුවාම රතු පාට වෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ චිත්‍රේ තේක්ක දැල්ල උපයෝගී කරගෙන මෙන්න මෙහෙම ලස්සනට වර්ණ ගන්නවා ගන්න. මේ තියෙන්නේ අපි දැන් මේ තේක්ක දැල්ල හිමීට පොඩ්ඩක් පොඩි කරලා මෙහෙම තද කරපුවාම මේ විදිහට අපිට ලස්සනට අපේ චිත්‍රේ පාට කරගන්න පුළුවන්. හැබැයි යාළුවෝ අපි මේක බොහොම ඉවසීමෙන් හිමීට කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මේ කොළේ ඉරෙන්න පුළුවන් නේද? දැන් බලන්න මම තේක්ක දැල්ල මේ තද කරලා හිමීට පාට කරපුවාම කොහොමද අපේ ඇපල් ගෙඩිය රතු පාට වුණා. ඊට පස්සේ මං ගෙනාවනේ දාස්පෙතිය මල. ඒ දාස්පෙතිය මලේ මේ තියෙන කහපාට පෙති. ඔන්න ඒ කහපාට පෙති වලින් මම මගේ කෙසෙල් ගෙඩිය ලස්සන්ට පාට කරගන්න තමයි හදන්නේ. මේ දාස්පෙතිය පෙති ටිකක් අරගෙන හිමීට තද කළා. මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕන. හරිද යාළුවෝ? මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕන. අපිට ගොඩක් කලබල වෙලා මේ වගේ නිර්මාණ කරන්න බෑ. මේ තියෙන්නේ මේ විදිහට ඔයාලට පේනවද? දාස්පෙතිය මලේ පෙති ටික අරගෙන හිමීට අපි අතුරනකොට අපේ කෙසෙල් ගෙඩිය කහ පාට වෙනවා. ඊළඟට තියෙනවා මම ලස්සන නිල් පාට මල. අපිට මේ නිල් පාට මල මම අරගන්නවා කටරොඩු. කටරොඩු මලේ පෙති අරගෙන හිමීට චුට්ටක් තද කරලා මෙන්න මේ විදිහට. අපි ගොඩක් තද කරන්නේ නැහැ. එහෙම වුණොත් අපේ මේ කොලේ ඉරෙන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් අපි මේ මල් තද කරනකොට වතුර වගේ එනවනේ.
අපි බොහොම හිමීට ගොඩක් අත තද කරන්නේ නැතුව බොහොම ඉවසීමෙන් තමයි මෙන්න මේ නිර්මාණය කරගන්න ඕන. පේනව නේද? ඔන්න ලස්සනට තේක්ක දැල්ලෙන් අපේ ඇපල් ගෙඩිය දාස්පිතිය මල් පෙති වලින් අපේ කෙසෙල් ගෙඩිය එතකොට නිල් කටරොඩු මලින් මෙන්න මේ ලස්සන නිල් පාට මලක් මම පාට කරගත්තා. මම තව දෙනක් තියෙනවා. මෙන්න තවත් පළතුරු තුනක් තියෙනවා. මේ පළතුරු තුන අපි කොහොමද පාට කරගන්නේ කියලා අපි බලමු. මම පුතාල දන්නව නේද සේපාලිකා මල? සේපාලිකා මලේ නැට්ට තැඹිලි පාටයි. ඉතින් මේ නැට්ටේ මේ තියෙන්නේ මෙන්න මෙහි විදියට නැට්ට හිමීට තද කරලා අපේ මේ කොලේ අතුල්ලනකොට ලස්සනම ලස්සන තැඹිලි පාටක් ලස්සන තැඹිලි පාටක් කෙනවා. සේපාලිකා මල් කීපයක් අරගෙන බොහොම හිමීට අපි මේ නිර්මාණය කරගන්න. සේපාලිකා මලේ නැට්ට තමයි නැට්ටෙන් තමයි අපිට මේ ලස්සන වර්ණය හදාගන්න පුළුවන් වෙන්නේ. තනට පේනවා නේද ලස්සනට දැන් මගේ දොඩම් ගෙඩිය තැඹිලි පාට වෙනවා. මම දැන් මගේ තැඹිලි ඔන්න මම තැඹිලි පාට යොදාගෙන මගේ දොඩම් ගෙඩිය පාට කරගත්තා. ඊට පස්සේ මං ගෙනාව මේ කොළ පාට කොළෙන් මට පුළුවන් මේ දොඩම් ගෙඩිය කොළේ පාට කරගන්න. ඒක චුට්ටක් මෙහෙම පොඩි කරලා අපි මේ කොලේ තියලා මෙන්න මෙහෙම තද කරනකොට ලස්සනට මේ වගේ කොළ පාට වෙනවා. ඊළඟට මම තව අඹ ගෙඩියකුත් ගෙනත් තියෙනවා. අපිට අඹ ගෙඩියත් මේ කොළ පාට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහ. බොහොම හිමීට ඉවසීමෙන් කලබල නැතුව වෙනව නේද පුතාලට මේක කොළ පාට වෙනවා. මේ ලස්සන අඹ ගෙඩියක් ලස්සන කොළ පාට නේද? කොළ පාට අඹ ගෙඩියක් තමයි මේ තියෙන්නේ. පුතාලට පේනවනේ ලස්සන අඹ ගෙඩියක් ඔන්න පාට වෙලා තියෙනවා. ඊළඟට තව තියෙනවා මිදි පොකුර. අපි බලමු මිදි පොකුරට මම මොනවද අරගන්නේ කියලා. මම මිදි පොකුරට පාවිච්චි කරනවා අපේ වදමලේ පෙති. වදමලේ පෙති. වදමලේ මම මෙහෙම පෙත්තක් අරන් චුට්ටක් පොඩි කරලා ඊට මේ විදිහට මේ බෝලවල තවර ගන්න පුළුවන්. තියෙන්නේ. එතකොට පුතාලට පේනව නේද ලස්සන දම් පාටක් එනවා. අපිට මේකෙත් මේ මිදිවැලේ කොළේටත් ලස්සනට මේ විදිහට කොළ පාට පාවිච්චි කරන්න පුළුවන්. පුතාලට පේනවා නේද? ඔව්. එතකොට තැඹිලි වර්ණය හදාගන්න මම සේපාලිකා නැට්ට භාවිතා කරා. එතකොට මේ තියෙන්නේ අපේ අඹ ගෙඩිය. මේ තියෙන්නේ අපේ මිදි පොකුරට මම භාවිතා කරා වදමල. මේ කොළ පාට අඹ ගෙඩියට අපිට රසවල කොළ භාවිතා කරන්න පුළුවන්. ඉතින් පුතාලත් උත්සාහ කරලා බලන්න මේ වගේ අපට පරිසරය ඔයාලගේ වත්තේ ඇවිදලා මොනවද අපිට වර්ණ හදාගන්න පුළුවන් ගස් ජාති තියෙන්නේ කියලා. පුතාලට තව මේ විවිධ මේ කියන්නේ කැලණිතිස් එතකොට තව රුක්කත්තන ඒ වගේ මල් ජාති තියෙනවා නැත්නම් දාස්පිතිය වල වර්ණ කීපයක් තියෙනවා ඒ වගේ මල් යොදාගෙන චූටි යාළුවෝ හැමෝමත් උත්සාහ කරලා බලන්න ලස්සන නිර්මාණයක් ඔයාලට කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ මම නැවත සැරයක් පෙන්වන්නම් ඔයාලට මේ නිර්මාණය. මේ තැඹිලි පාට සේපාලිකා
නටුවලින් එතකොට මේ තියෙන දම්පාට අරගෙන තියෙනවා අපි වදමලෙන් එතකොට මේ වැලක අපි වල් පැලෑටියක් විදියට පාවිච්චි කරන වැලක මේ කොලේකින් තමයි මම අඹ ගෙඩිය පාට කරගත්තේ ඊට පස්සේ මේ තියෙන ඇපල් ගෙඩියට මම භාවිතා කරා තේක දැල්ල එතකොට මෙතන දාස් පිටිය මලේ පිටි වලින් මම කෙසෙල් ගෙඩියක් පාට කරගත්තා මේ තියෙන නිල් කටරොඩු මලකින් වර්ණ ගන්නපු ලස්සන මලක් ඉතින් ඔයාලා හැමෝටමත් ආරාධනා කරනවා මේ විදිහට ලස්සන නිර්මාණ කරන්න උත්සාහ කරන්න කියලා. ඉතින් තවත් අලුත් නිර්මාණයක් අරගෙන තවත් දවසකින් මම ඔයාලව මුණගැහෙන්න ඉන්නම්. ඉතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.